අවරෝරවෙතිෙන් දැද අපි තවත් සායක් කියල දෙන්න ලැස්ති කෑලි අටේසායක් කෑලි අටක් සම්බන්ධ කරලා කොහොමද අපේ සායක් මහගන්න කියලා අපි අද බලමු හොඳයි අපි දැ මේ කෑලි අටේ සාය මහගඩ අපිට මුලින් ම අවශ්‍ය වෙනවා අප උසවගේ දෙගුණ එක රෙදී අපිට සාය අවශ්‍යතාවය වගේ දෙගුණක රෙදි අවශ්‍ය වෙනව එක ප්‍රමාණෙහිම හොයා ගන්න අවශ්‍යරෙදි ප්‍රමාණය. අපිට ඕනේ ඉන්න අටෙන් බෙදපුමින්. අපි වෙනදට ඉන්න තුනෙන් හය තරෙෙන් බෙදනවා යනට අද අපි ඉන්න අටෙන්ක් බෙදල ගන්න තුොට විසි හතරක් අපිට එනවා. ඇදීන විසි හතරයිනං. අපි අටෙන් බෙදහොම අඟල් තුනයි ඉන එන්නේ. අපිට ඉළඟට ඕන වෙනවා උස මම උස පහලවක් විදිහට ගන්නවා. ඉන විසි හතරයි. උස පහලවයි එතකට මගේ ඉන ගණනය කරපු මින්ම්ම වෙන්න තුනයි ඒකයි මට උස පහලවයි කියන මිමිදක විතරයි මේසාය නිර්මාණය කරගඩ අවශ්‍ය වෙන්න. ඒ වගේ අපේ උස වගේ දෙගුණ එක රෙදි ප්‍රමාණයක් අපි රෙද්ධ අරගන අටටකට නමා ගණ්ඩෝනි කෑලි අටකට නමණ්ඩෝනි. රෙද්ද කෑලි අටකට නමලා අපි මේ ඒන කෑලි අටකට නම රෙද්දේ හරි මැද ලකුණු කරගණ්ඩ ඕනිේ මේක මේ විදිහට මැනලා ටේප්ප එක දෙකට නමලා හරි මැද ලකුණු කරගන්න. හරි මැද ලකුණු කරගෙන ඉර වෙලා ර අපපි අංල් තුනක් ගත්තන. ඒ අගල් තුන නැවත දෙකට බෙදලා අර මැදඉඳලා දෙපැත්තට ලුණු කරන්න ඕනි දංඟ මගේ අංගල් තුනුම එක හමාර එකහමාර තමයි ලකුණු කරන්න දෙපැත්තට. එකන දැම්ම මේරෙද්දේ මැදගත්තන දෙකට බෙදල ගත්ත තැන ඉද අංගල් එක හමාර ටත් එ තවයි එක හමාරක් දකුණටත් කියන විදිහට ලකුණු කරග ඊට පස්සේ අපි උසාරගෙන උස මට පහලවක් ඕන අඟල් පහලවක් උස ඕනේ මේ විදිහට ඒක ලකුණු කරගෙන උස ප්‍රමාණය අපි හරහට රේකාවක් ඇඳගන්නවා අපිට අවශ්‍ය උස ඊට පස්සේ හරීම පහසුයි මේක මහගන්න ඕන කෙනෙකුට මහන්න පුළුවන් ලේසින් පහලවක් වඩ මේ විදිහට තමත්ම බඳන අඟල් පහළවක් පස්සේ මෙන්න මේ අපි ලකුණු කරගත්තු මේ පසේ ලකුණු කරගත් අංගල එක හමාරේ රේකාවිඳල මේ මුල්ලට අර නෙදෙ ඕෝනට අපි චුට්ටා කිතුරු කරගන්න ඕනේ බැහුවා සිතයන්න්න මතක තියාගන්නේ එක මෙ මේ විදිහට අපි දෙපැත්තටම යා කරගන්න රේකා දෙකක් යාකර ගන්න අතරමම ගත්තේ ඉන්න විසි හතරයි උස පහළවයි දැ මේ විදි හඩයක්ෙන මම මේ එකට අංගල් කාලකාල බැහවුවාසි තියාගන්න මේ විදිහට මැහුන්වාසි තියාගන්නවා දැම් මේ යාට පැත්තමිට මේ පැත්ත අපිට ඔය විදිහර තියන්නත් පුළුවන් අවශ්‍ය හැඩයයක් ගන්න තුළවාක් දැම් මට ඕනේ මේකේ රවුන් හැඩියක් ගඩ තර මම කරන්න මේකේ මේ හරි මැද ලකුණු කරගන මේකේ දිග ප්‍රමාණය අංගලක් පහලට කරගන්නවා මැද්දේ ஹெட்டிபலும்ண்டு மே விதிට எப்பதிரமேனலாம்කதைக்கටබெதலாம் බெதන්න හரிலேசிට எப்பதிக்கட்ட நம்மலாம் எத்தன அ குணு කරங்கத்த හமது எத்தத அங்கலாமீ ஒளிங்க போடி கொலை அந்த குழண்டு பே அங்க அ குුණ කර எத்தටமே விதிටි வு කல காும்විදිටට හැඩங்கන්නත් පුළුවන්மேசாாய் එහෙමත් நத்தங அங்க சணවි தர பහலටமே மதை அருகன உலක් වගේ හිටන්න එහෙම ඇදගන්නත් පුළුවන් අඟල් තුනක් විතරගෙන ඉට පස මේ කොනට අපි ආ කරනවා මේ වාටි අපිට කෝඩ් කරන්න පුළුවන් කොටට ගන්න වනංසාය ඒට අපිට පුළුවන් රේන් දෙයක් අල්ලගන්න කැමති විදිහක් යි මුදනැතුව ්‍රිල්ල එක කල්ලන්නත් පුළුවන්ක ඔබේ කැමැත්ත මෙන මේ ක්‍රම තුනකට මම කියල දුන්න ඉතින් මෙතනි ගහාට ඔබට පුළුවන් කැමැති විදිහයට නිර්මාණය කරගඩ තැන් අපි මේ කපවෝ කපල බලමු කොහොමද අපේ සාය තිෙන්ඩිකල්ගන්න මම කපාගන්න මේ කව එක තියෙන හැඩේට මට ඕනනම් පුළුවන් උල හැඩට කපාගන්න එක ඔබේ කැමැත්ත මේ විදි හට බැහු වාසීතුරු කර ලි ්‍රේකාවදිගේ කපාගෙන යනවා පුංචි වෙලාවක් යන්න මේ වගේ සායක් මහගන්න අපිට එට අගල කයි කාලක පටියයක්ක් ලස්සරට අල්ලලා බය එකක් යටට හන්නදහන්න පුළුවන් කැමති නිර්මාණ ශීල්ලිව මහගන්න එක ඔබේ වගකීමක් එතකොට දැන් ඔන්නමං ඉදිරි පලුවක් විතරක් ම පෙන්නනවා මේක මෙට මේ විදිහට තමයි. අපේ කොට අස්ටික සම්බන්ධ කර පුහොම සායේ ඉදිරි පස පලුව එන්නේ දැන් ඉදිරි පස පලුව මෙ මේ විදිහට අපිට දකින්න පුළුවන් යටවාටය හරිම ලස්සරට තියෙයි එක එක හැඩවට ගත්තොත් පුංචි දරුවන්ටන ඉතාම ස්සරට දී පුංචි දරුවහු පොට මේ සායම හපාම කොචිෑන දරන්ට අපිට න්නම් මැද්ෙග ේ දල් ලගන්න කැමැති විදිහක් පුුණු හොඳයි මේතියෙන්නේ මහලා අවසාන වෙලා දකින කරූපය.